ආයුබෝවන් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ක්‍රිමිනොලොජි YouTube නාලිකාවත් සමගයි මම කෞශල්‍යා හේවසම් ඉතින් අද දවසේ මේ වීඩියෝ එක මගින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තවත් අලුත් මාතෘකාවක් සම්බන්ධයෙන් අපරාධයන් කුමක්ද යන පිළිබඳව විවිධ අර්ථ නිග්‍රහයන් ඉදිරිපත් කිරීමට පුළුවන් ඒ සාමාන්‍ය අර්ථ විග්‍රහයෙන් ගතොත් වැරදි සහගත ක්‍රියාවක් නුසුරුසු ක්‍රියාවක් එහෙමත් නැත්නම් සමාජ විරෝධී ක්‍රියාවක් විදිහටත් හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් අපරාධ විද්‍යාව හදාන ලබන අය විදිහට අපි මීට වඩා පළල්ලු සංවිධානාත්මක විග්‍රහයන් කෙරේ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා මේ හා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තියෙන වැදගත් කරුණු කිහිපයක්ම අද වීඩියෝ එක තුළින් ඔබ වෙත ගෙනෙනවා. අපරාධයක් යන කුමක්ද යන්න පිළිබඳව අර්ථ විවරණ සැපයීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ ඒ ප්‍රධාන වශයෙන්ම අංශ දෙකක් ඔස්සේ විග්‍රහ කිරීමට හැකි බවයි. ඒ නෛතික නිර්වචනය සහ සමාජ විද්‍යාත්මක නිර්වචනයයි. දැන් අපි බලමු මේ නිර්වචනයන් ඔස්සේ යමි අපරාධයක් යන්න අර්ථ නිරූපණය කරගන්නට. නෛතික නිර්වචනය යම් කිසි ක්‍රියාවක් අපරාධයක් වීමට නම් ඒ නීතියේ සඳහන් වීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සඳහන් කරනවා. විශේෂයෙන්ම නෛතික සිද්ධාන්තයන්ට අනුකූලව ඒ අපරාධයක් වශයෙන් නිර්වචනය විය යුතුයි. ඒට මනස හා ක්‍රියාව යන සිද්ධාන්ත දෙකම එක්ව ගමන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම කරුණ ඉතා සියුම් අධ්‍යයනය කළ යුතු දෙයක්. ඒ පිළිබඳව අපි ඉදිරියට තවදුරටත් කතා බහ කරමු. කෙසේ වෙතත් යම් කිසි ක්‍රියාවක් අපරාධයක් වීමට නම් ඒ නීතියේ සඳහන් වීම අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සලකනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාපිත නීතියේ එය අපරාධයක් ලෙස නිර්වචනය යුතුයි. අපරාධය සඳහා වූ අදාළ දඬුවමක්ද පැවතීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. යම් ලෙසක අපරාධයක් හා සම්බන්ධ නීතිය සඳහන් නොවුනහොත් ඒ අපරාධයක් විදිහට සලකන්න බෑ. ඒ අනුව නෛතික විග්‍රහයට අනුව පනවන ලද අපරාධ නීතිය කඩා බිඳ දමන මානවචර්යාවක් අපරාධයක් වශයෙන් නිර්වචනය කරන්න පුළුවන්. මේ අපරාධ නීතිය විවිධ ලක්ෂණ තුලින් සමන්විත වෙනවා. සාමාන්‍ය පොදු සමාජයේ, සාම්ප්‍රදායික සමාජයේ, ජනාචාර ඝනාචාර පිටාගොඩ පැවතින්නට පුළුවන්. ඒ වගේම තමයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නට විශේෂිත වූ රජයක්, සමාජමය බලායතනයක් තිබිය යුතුයි. ලේඛනගත ව්‍යස්තමාලාවක් නිරවුල්ව පැවතීමේ තමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි නීතිය බිඳුණු තැන ඊට දක්වන ප්‍රතිචාර පිළිබඳව විධිමත් හා මනා සංවිධානාත්මක ආකාරයෙන් නීති වීම ඉතාමත් වැදගත්. නවදුරටත් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට ඊටම අදාළ බලයලත් නිලධාරීන් ඉන්නවා. හැමෝටම අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. ඉතින් මේ කියන ලක්ෂණ වලින් සන්නද්ධ වෙලා තමයි අපරාධයක් සඳහා වූ පැහැදිලි අර්ථ නිරූපණයක් දෙන්නට පුළුවන්. ඒ අනුව නෛතික නිර්වචනය අපරාධ හා සම්බන්ධ ඉදිරිපත් කරන්නට පුළුවන් වඩාත් සංවිධානාත්මක පැහැදිලි හා නිර්වල අර්ථ විග්‍රහයක් ලෙස විග්‍රහ කිරීමට පුළුවන්. සමාජ විද්‍යාත්මක නිර්වචනය අපි ඊළඟට පිවිසෙන්නේ දෙවන අර්ථ විග්‍රහයට. ඒ සමාජ විද්‍යාත්මක විග්‍රහය වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. සමාජ විද්‍යාත්මක විග්‍රහය ආකාර කීපයක් ඔස්සේ මා කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සමාජ හා සංස්කෘතික වෙනස්කම් හා පිළිගැනීම් අනුව අපරාධය වෙනස් වන ආකාරයත් සමාජ හානියේ තරම අනුව අපරාධයක් වෙනස් වෙන ආකාරයත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදුවීම තුළින් අපරාධයක් හඳුනා ගැනීමත් යන කාරණා වැදගත් වෙනවා. දැන් අපි පිවිසමු මේ එක් එක් කාරණා පිළිබඳව පැහැදිලිව දැන හඳුනා ගන්නට. සමාජ හා සංස්කෘතික වෙනස්කම් හා පිළිගැනීම් අපි ජීවත් වන ලෝකය එහෙම නැත්නම් මේ සමාජය විවිධ සමාජ හා සංස්කෘතික ලගති ලක්ෂණ වලින් පිරීලා තියෙනවා. විවිධ සමාජ ආගමික මතවාද සංස්කෘතික මතවාද හින්දා මේවා එකිනෙකට වෙනස්. ඔබ යම්කිසි විදේශ රටකට ගියොත් එහෙම ඒ විදේශ රටේ පවත්නා සිරිත් විරිත් පිළිගැනීම් අගනාකම් සම්පූර්ණයෙන්ම පාහේ අපි ජීවත් වෙන සමාජයට වඩා වෙනස් වෙන්නට පුළුවන්. මේ කාරණේ අපරාධ හා සම්බන්ධයෙන් බලපෑවෙනවා. අපරාධ හෝ අපගාමී චර්යාවන් විවිධ සමාජ සංස්කෘතික අගනාකම් වලට අනුව වෙනස් වෙන්නට පුළුවන්. අපි අපේ සමාජය තුළ අපගාමී චර්යාවක් එහෙමත් නැත්නම් සමාජ විරෝධී චර්යාවක් විදිහට හඳුනන දෙයක් තවත් සමාජයක ඒ එසේ නොවන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කියන පදනම මත අපිට අපරාධ කියන සංකල්පයත් අර්ථ නිරූපණය කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් මත්ද්‍රව්‍ය. ශ්‍රී ලාංකීය සමාජයේ යම්කිසි ආකාරයකින් අපි නීති විරෝධී විසසලකන මෙවැනි දේ
තවත් සමාජයක යෙසේ නොවන්නට පුළුවන්. ඉතින් මේකින්ද සමාජ හා සංස්කෘතික වෙනස්කම් පිළිගැනීම අනුව අපරාධය කියන දේ වෙනස් වෙනවා. සමාජ හානියේ තරම. අපරාධයක පැහැදිලි වශයෙන්ම හානියක් පවතිනවා. ඒ පුද්ගලානුබද්ධ හානියක් වගේම සමාජයටම බලපාන හානියක් වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන හානියේ තරම හේතු කොටගෙන අපරාධය වෙනස් විදිහකින් අර්ථ නිරූපණය කරන්න පුළුවන්. සමහර අවස්ථාවකදී සිදුවන හානිය අපිට පැහැදිලිවම හඳුනා ගන්නට බෑ. උදාහරණයක් වශයෙන් සුදු කරපටි අපරාධ හඳුනා දෙන්නට පුළුවන්. සුදු කරපටි අපරාධ හා සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් ඉදිරියේදී කතා කරමු. නමුත් මෙතනදී අපි පැහැදිලිව හඳුනා ගමු මේ හානියේ තරම කෙසේද මේ අපරාධවල වෙනස් වෙන්නේ කියලා. සුදු කරපටි අපරාධවල තියෙන හානිය සමහර වෙලාවට අපිට පේන්නේ නැහැ. එය සැඟවිලා තියෙනවා. ආයතනයේ ඉහළ ප්‍රධානීක් තමාගේ නිද බලතල යොදා ගන්නමින් සිදු කරනු ලබන මහා පරිමාණයේ අපරාධ සමහර අවස්ථාවදී සාමාන්‍ය ජනතාවට එකවරම පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් රජයේ වගකීතු නිලධාරියෙක් ඔහුගේ ආයතනික හා රාජකාරී බලතල යොදා ගන්නමින් අඩුගුණාත්මකභාවයෙන් යුක්ත වූ ඖෂධ ගිනීමක් සිදු කරනවා. මේ ඖෂධ මිලදී ගන්නා පරිභෝජනය කරනා සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉක්මනින් පිරිහෙන්නට පුළුවන්. පිරිහීමට හේතු වෙලා තියෙන්නේ අර කියන අඩු ගුණාත්මකභාවයෙන් යුක්ත ඖෂධ භාවිතා කිරීමත් වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ රෝගීන් දහස් ගණනක් ඉතාමත් වේගයෙන් තමගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහිලා මිය යන්නට පුළුවන්. අපිට පෙනෙන ආකාරයට මේ රෝගියා මිය ගින් තියෙන රෝගී තත්ත්වේ නිසා. නමුත් එහි සැඟවලා තියෙන කාරණේ තමයි අඩු ගුණාත්මකභාවයෙන් යුක්ත ඖෂධ භාවිත කිරීම. ඉතින් මේ කියන හානිය සිදු වෙලා තියෙන ආකාරය පිළිබඳව අපිට පැහැදිලිව හඳුනා ගන්නට අමාරුයි. ඒකින් තමයි මේ හානියේ තරම අපිට වෙනස් වන්නේ. නමුත් සාමාන්‍ය වීදි අපරාධයක් ගතහොත් ඒ වීදි අපරාධේ ප්‍රධාන වශයෙන්ම අපිට එහි හානිය පේනවා. උදාහරණයක් වශයෙන් මංකොල්ලයක් ගැන සිතන්න. එවැනි මංකොල්ලයක් සිදු වූ වහාම අපි දන්නවා ඊට අදාළ අපරාධ විඳිතියෙක් ඉන්නවා. ඒ අපරාධ සිදු කරපු සැකකරුවෙක් වරදකරුවෙක් සිටින්නටත් පුළුවන්. ඉතින් මේ කියන තත්ත්වය අනුව අපිට අපරාධ විඳිතියට සිදු වූ හානිය හිරාමැන බලන්නටත් පුළුවන්. මෙන්න මේ කියන උදාහරණ දෙක අරන් බැලුවොත් එහෙම අපිට සුදු කරපටි අපරාධයෙන් සිදු වූ හානියේ තරම එකවරම නිර්ණය කර ගැනීමට අපහසු වෙනවා. මේ හා සම්බන්ධ අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ සදර්ලන් විසින්. ඔබට මතක ඇති එඩ්වින්ෙත් සදර්ලන්. ඔහු සුදු කරපටි අපරාධ හා සම්බන්ධ 1949 දී පැහැදිලි විවරණයක් කළා. ඉතින් හානියේ තරම සමාජ හානියේ තරම අපරාධයට අනුව වෙනස් වීම පිළිබඳව විවිධාකාරයෙන් වෙන නිසා අපට අපරාධය හා සම්බන්ධව නිර්වචනත් විග්‍රහ කිරීම විවිධාකාරයෙන් සිදු කරන්නට පුළුවන්. මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවීම. අපරාධයක් තුළින් සමාජ වශයෙන් හානියක් සිදුවන්නා සේම එමගින් පුද්ගලික වශයෙන් විවිධ අහිමිවීම් එන්න පුළුවන්. ඒ අහිමිවීම් විවිධ ලෙස නිර්වචනය කරන්නටත් පුළුවන්. අපි පොදුවේ මිනිසියෙක් වශයෙන් අපිට හිමි අයිතීන් විවිධාකාරයෙන් තියෙනවා. අපට ජීවත් වීමේ නිදහස, කතා කිරීමේ නිදහස, අධ්‍යාපනය ලැබීමේ නිදහස, සතුටු වීමේ නිදහස, මේ හැම දෙයක්ම අපිට අයිති. නමුත් යම් කිසි ආකාරයෙන් අපරාධයක් අපිට සිදු වුණොත් එහෙම ඒ කියන මානව හිමිකම් මුල්ලංගනේ විවිධාකාරයෙන් සිදු වෙනවා. අපරාධ වලට අනුව සිදුවන හානිය වෙනස් ආකාරයෙන් සිදුවන නිසා හැම අපරාධයකටම ඊට අදාළ පුද්ගලික පිරිවැය, පුද්ගලික හානිය වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් මේ නිසා ඒ අපරාධ වලටත් විවිධ වූ විග්‍රහයන් ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. ඔබට මේ තීරයේ දිස්සන ආකාරයට මැග්නියු, ඩුරන්ට් සහ වෝඩ් වයිට් යන විද්වතුන්ගේ විග්‍රහයට අනුව අපරාධයක් කියන්නේ නෛතික විග්‍රහයෙන් වැරදි ලෙස සලකන රජයේ විසින් තහනම් කරන ලද නීති සංග්‍රහයන් මගින් වැරදි ලෙස සලකන ඕනම ක්‍රියාවක් වශයෙන්. එතකොට මෙකී නිර්වචනය තුළ පැහැදිලි වන දෙයක් තමයි නීතිය විසින් පැහැදිලිව වැරැද්දක් අපරාධයක් ලෙස නිර්වචනය කිරීම ඉතාමත් වැදගත් වන බව. මීට අමතරව ඇක්ටිව් විසින් 2011 වසරේදී තවත් අර්ථ නිරූපණයක් මේ හා සම්බන්ධයෙන් සිදුකොට සිටිනවා. ඔහුට අනුව දොස් පැවරිය යුතු හානිය සිදු කරන මහජනතාව විසින් හෙලා දකින, රජය විසින් අනුමත නොකරනු ලබන ක්‍රියාවක් අපරාධයක් වෙනවා. මීට අමතරව පෝල් ටැපන් විසින් ඉදිරිපත් කර නිර්වචනය කිරීත් මා අවධානය යොමු කර සිටිනවා. පෝල් ටැපන්ට අනුව අපරාධ නීතිය උල්ලංඝනය කරමින් හිතාමතා සිදු කරන ක්‍රියාවක් හෝ අතපසුවීමක් කිසිදු ආරක්ෂාවක් හෝ යුක්ති සහගත කිරීමක් නොමැතිව සිදු කරනු ලබන
නීතියෙන් දඬුවම් කළ හැකි ක්‍රියාවක් අපරාධයක් වෙනවා. පෝල් ටැපන් විසින් 1960 දී රචනා කරන ලද Crime, Justice and Punishment පුතේ මේ හා සම්බන්ධ පැහැදිලි අර්ථ විවරණයක් ඉදිරිපත් කර සිටිනවා. ඒ වගේම තමයි නීතියෙන් වැරදි ලෙස නිර්වචනය කරන දඬුවම් ලබා දිය යුතු ක්‍රියා ලෙස අපරාධ හඳුන්වා දෙන්නට පුළුවන්. මීට අමතරව ගිලින් විසින් ඉදිරිපත් කරන නිර්වචන කිරීත් අපි අවධානය යොමු කරමු. ඔහුට අනුව සමාජය තුල ජීවත් වන පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සිදු කරන ලබන හානිදායක ක්‍රියාවක් වශයෙන් අපරාධ හඳුන්වනවා. ඒ සඳහා දඬුවමක් පැවතිය යුතුයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ රාජ්‍ය නීතියට එරෙහිව සිදු කරන වැරැද්දක් අපරාධ වශයෙන්. ඔහු විසින් 1971 රචනා කරන ලද ක්‍රිමිනොලොජි ඇන් පීනොලොජි කියන කෘතියේ මේ හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කර සිටිනවා. විලියම් බ්ලැක්ස්ටෝන් බ්ලැක්ස්ටෝන්ට අනුව අපරාධය යනු පනවා ඇති අපරාධ නීතියේ කඩකිරීමක්, එසේත් නැත්නම් නොසලකා හැරීමක්. එසේම තහනම් කරන ලද ක්‍රියාවක් සිදු කිරීමත්, විධානය කරන ලද ක්‍රියාවක් සිදු නොකිරීමත් ඒ අතර වැදගත් වෙනවා. විලියම් බ්ලැක්ස්ටෝන් විසින් 1979 රචනා කරන්නට යෙදුණු කමෙන්ටරිස්හි මේ හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කර සිටිනවා. රෆාලියා ගරාෆාලෝ. රෆාලියා ගරාෆාලෝ පිළිබඳව ඔබ දැනටමත් දැනුවත්. රෆාලියා ගරාෆාලෝ පිළිබඳව පසුගිය වීඩියෝ එකක් තුලින් මා ඔබට පැහැදිලි කිරීමකුත් කළා. රෆාලියා ගරාෆාලෝට අනුව අපරාධයක් කියන්නේ සමාජයට හානිදායක වන සමාජ විරෝධී චර්යාවක්. ඔහු අපරාධ හා සම්බන්ධ ඉදිරිපත් කරන විග්‍රහයේ විශේෂ අවධානයක් යොමු කර සිටින්නේ පුද්ගල මනෝභාවයන් පිළිබඳව. විශේෂයෙන්ම අනුකම්පාව සහ අවංකකම යන මනෝභාවයන් උල්ලංඝනය කිරීමක් එතන සිදු වෙනවා. මේ කියන්නේ මොකද්ද? යම්කිසි අපරාධයක් සිදු කරන තැනදී අපි අවංකකම උල්ලංඝනය කිරීමක් කරන්නේ. අපි අපේ හිතට එකඟව තියෙන සදාචාරාත්මක දේවල් උල්ලංඝනයක් අපරාධයක් කිරීම තුලින් කරනවා. ඒ වගේම තමයි අනුකම්පා විරහිත ක්‍රියාවක්. අපි අපරාධයක් කරන්නේ සමාජයට හානිදායක වෙන දෙයක්. එම නැත්නම් සමාජයේ ජීවත් වන පුද්ගලයින්ට හානිදායක වෙන දෙයක්. එතකොට අපි කටයුතු කරලා තියෙන්නේ අනුකම්පා විරහිතව. රෆාලියා ගරාෆාලෝගේ මේ විග්‍රහය තුළ ඔහු විශේෂ වචන දෙකක් භාවිත කරනවා. පිටි, ඒ කියන්නේ අනුකම්පාව. ප්‍රොබිටි, ඒ කියන්නේ අවංකකම. මෙන්න මේ කියන මනෝභාවයන් දෙක උල්ලංඝනය කිරීමක් අපරාධයක් තුලින් සිදු කරනවා. ඉතින් අපරාධ හා සම්බන්ධයෙන් මා ඔබට ඉදිරිපත් කර සිටියේ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද අර්ථ නිරූපණ කිහිපයක් පිළිබඳවයි. අපරාධ හා සම්බන්ධයෙන් තවත් වැදගත් වන විග්‍රහයන් ඉදිරිපත් කිරීමට මා ඉදිරි වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙනවා රැඳී සිටින ක්‍රිමිනොලොජි YouTube channel එකත් සමඟ. ස්තුතියි.